ඔන්න ඔයගොල්ලන්ට අදත් අලුත් වීඩියෝ එකක් ගේන්න යන්නේ. අද නම් මම පොඩි වැඩකට එළියට ආවා සාන්ද්‍රත් එක්ක. ඒ ගමම්ම වීඩියෝ එකක් කරන්න තමයි ඉතින් හිතුනේ ඔයගොල්ලන්ට. අද යන්න හදන්නේ කොහොම හරි අපි මාළු ඉන්න තැනකට යන්න හදන්නේ. මාළු කියන්නේ හැම සත්තු జాතියක්ම ඉන්නව ඒකේ. සර්පයෝ, ඉත්තෑවෝ ඒ වගේ ඉන්න කඩේකට යන්න හදනවා. තව යන්න හදන ඔයගොල්ලන්ට මතක ඇති කලින් සාන්ද්‍රගේ අර හතු වගේක් විකුණන තැනක් තියෙනවා. එතනටත් යන්න හදන්නේ පොඩ්ඩක් හතු ටිකක් ගන්න. මම මේ තැන් වලට යන්න කලින් ඔයගොල්ලන්ට පොඩි වැඩක් පෙන්නන්නම්. දැන් මම මේ ඇවිල්ලා ඉන්න තැන එන ලස්සනට මුළු ජෙනෝව මුළු සිටි එකම පේනවා මෙතනට. මම පෙන්නන්නම් ඔයාලට ඒක පට්ට ලස්සන. මට මේක මම මෙතනට කලිනුත් ආවා. ඒ වුණාට මං ගාව GoPro එක තිබුණ නැහැ. අද නම් GoPro එක තියෙන හින්දා මට ඔයගොල්ලන්ට ඒක පෙන්වන්න පුළුවන්. බලමු ගිහිල්ලා. පට්ට ලස්සනට පේන මුළු ජෙනෝව සිටි එකම පේනවා මෙතනට. මගේ කාර් එකේ තමයි ආවේ අද. මේ දවස් ටික නම් හැබැයි අවුලන්නේ ඉතාලියේ කඩින්නම් පොඩ්ඩක් සීතල තිබුණා වැස්ස හින්දා. මේ දවස් ටිකේ නම් එච්චර සීතලක් නැහැ. හැබැයි මං ඉතින් අත්කොට එකක් තමයි ගහගෙන ආවේ කකුල් කොට කලිසමකුයි. අවුලන්නේ නැහැ හැබැයි. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන් අපි යමු බලන්න. අද මගේ කාර් එකේ තමයි මම ආවේ. මොකද සාන්ද්‍රගේ කාර් එක වැඩි අපි පාවිච්චි කරේ නැහැ. මොකද යා මිලානෝ යන්න ඕනේ. යා ගැරි ස්කෝලේ වැඩවලට යා මිලානෝ යන්න තියෙනවා යාට. ඒක නිසා මගේ කාර් එක තමයි මේ දවස්වල ඉතින් පාවිච්චි වෙන්නේ. මම පෙන්නන්න ඔයාලට පට්ට ලස්සනයි මෙතන උඩහා. මම නම් හිතන්නේ මේ තැනට මුළු ජෙනෝවම පේනවා. මුළු ජෙනෝව පළාතක්ම පේනවා තනිකර. මම පෙන්නන්න ඔයාලට දැන් පේනවා ඔයගොල්ලන්ට. මාර උසයි මේ අපි ඉන්න තැන මෙතන. ඒ වුණාට මෙතන අර මීටත් වඩා උස තැන් තියෙනවා වටේ. ඒ වුණාට ඔක්කොම පේනවා මුළු සිටි එකම පේනවා. පේනවා ඔයගොල්ලන්ට කොච්චර බිල්ඩින් ගොඩක් තියෙනද කියලා. මේ වගේම තමයි ඉතින් මිලානෝ වල, රෝමේ ඒ වගේ සිටි වල මේ වගේ තමයි ඉතින් හැම තැනම බලන තැන් වල බිල්ඩින් තමයි තියෙන්නේ. හැබැයි ජෙනෝව පොඩ්ඩක් වෙනස් විදිහට තියෙන්නේ. මොකද ජෙනෝව වල ගොඩක් නිකන් අර කඳු කඳු වගේ තමයි තියෙන්නේ. ගෙවල් ගහලා තියෙන්නේ නිකන් කඳු උඩ වගේ තියෙන්නේ. මේ වගේ සිටි එකක් මැද්දේ ගියක් ගත්තාම තියෙන අපාම වෙන වැඩේ තමයි අර, ඒ කියන්නේ අර නිතරම වාහන යන සද්ද ඇහෙනවා, මිනිස්සු කෑ ගහන සද්ද ඇහෙනවා. ඒ වගේ හින්දා ටිකක් අපා වෙනවා සිටි එකක් මැද්දේ ගියක් තියෙනකොට. ඒ වගේ නෙවෙයි අර අපි ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දකින්න ඇති මගේ කලින් වීඩියෝ එකේ අර අපි කැලේකට ගියා. ඒ හරිනම් අපුදුම, ඒ කියන්නේ කිසිම සද්දයක් නැහැ. ගස් කොළන් වල සද්ද, කුරුල්ල කෑ ගහන සද්ද එහෙම තමයි ඉතින් ඒ හරිවල ඇහෙන්නේ. හැබැයි ඉතින් තියෙන එකම ප්‍රශ්නේ තමයි ඒ වගේ පැත්තක කැලයක් වගේ පැත්තක ගියක් ගත්තොත් එහෙම අර දැන් වැඩට යන අයට වැඩට යන්න අමාරුයි. එතකොට කඩයක් එහෙම හොයාගන්න නැහැ ළඟ පාතක. ඒ වගේ ප්‍රශ්නත් ඉතින් තියෙනවා. ඒ වගේ පැතිවලින් ගියක් ගත්තා. අපි ජෙනෝව වල aran තියෙන ගෙදර අපට හැමදේටම ළඟයි. සුපර් මාකට්ද, ඉස්කෝලේ යනකොට ළමයිටද හැමදේම තියෙන්නේ ළඟ තමයි තියෙන්නේ. ඇත්තම කියනනම් මම හිතාගෙන ඉන්නේ තව ඉස්සරහට ගන්නේ. තව ඉස්සරහට කියන්නේ අවුරුදු ගාණක් ගියාට පස්සේ. මගේ YouTube channel එක තිබුණොත් එහෙම මම උගලන්ට පෙන්නන්නම්. තව ඉස්සරහට මම හිතාගෙන ඉන්නේ කැලයක් වගේ නිකන්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් උඩහට වෙන්න ගම්බද පැත්තකට වෙන්න සාමාන්‍යයෙන් ගියක් ගන්න තමයි ඉතින් හිතාගෙන ඉන්නේ තව ඉස්සරහට. ඉස්සරහට කියන්නේ අවුරුදු ගාණක් ඉස්සරහට. ඉතින් දැම්මම බෑ. මොකද මම මේකේ අරගෙන තාම පොඩි සමහර දේවල් මට ගෙවන්න තියෙනවා. බලමු ඔයගොල්ලෝ මාත් එක්ක channel එකේ දිගටම set වෙලා හිටියොත් එහෙම ඉතින් ඒවත් බලා ගන්න පුළුවන්. මම ඉතින් YouTube channel එක නම් කොහොමවත් නවත්තන්නේ නැහැ. පුළුවන් විදිහට කරගෙන යනවා ඉස්සරහට. පොඩි දෙයක් කියන්න තියෙනවා ඔයගොල්ලන්ට. පුළුවන් නම් ඉක්මනට ගිහලා share පාරක් දාලා ඉන්න වීඩියෝ එක. යාළුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් කියලා එහෙම share පාරක් දාන්න මගේ channel එකට පොඩි උදව්වක් දෙන්න. මගේ වීඩියෝ කවුරු හරි අලුතෙන් බලන කෙනෙක් නම් මතකතුව subscribe පාරක් දාගෙන යන්න. බලමු එහෙනම් මම මෙතනට වෙලා ඉන්නවා. දැන් සාන්ද්‍ර ගියා පොඩි වැඩකට එළියට ගියා. දැන් එයා ඒවි. එයා එනකම් මෙතනට වෙලා ඉන්නේ. ආවට පස්සේ අපි යමු. මම ඔයගොල්ලන්ට අර කිව්ව තැන් වලට අපි යමු බලන්න ඊට පස්සේ. ඔන්න අපි දැන් යන ගමන් ඉන්නේ හතු ගන්න. ඒ වුණාට මාර වැඩේ කියන්නේ අපි දැනගෙන හිටියේ නෑ. අන්තිමේදී අර ඉන්ටර්නෙට් එකේ අපි සර්ච් කරලා බලද්දී අර මම ඔයගොල්ලන්ට කලින් කිව්ව අර මාළු ඉන්න, ඉතින් සත්තු ඉන්න කඩේට යන්න තමයි හිටියේ. උනාට ඒ කඩේට මම කෝල් එකක් දැම්මා. ඉන්ටර්නෙට් එකේ නම්බර් එක අරගෙන ඒගොල්ලෝ කියනවා ඒ කඩේ වහලා දැනට අවුරුද්දක් වෙනවලු. ඒ කියන්නේ ඒ කඩේ නැහැ දැන්. ඒ උනාට මම හිතන් ඉන්නේ දැන් අපි මේ හතු ගන්න යන තැන තව තියෙනවා මාළු ඉන්න කඩයක්. ඒ කඩේට පොඩ්ඩක් යන්න කියලා තමයි ඉතින් බැලුවේ. බලමු ගිහිල්ලා. මේ තියෙන අපි ඇවිල්ලා ඉන්නේ හතු කඩේට. මේකේ හතු විතරක් නෙවෙයි ඉතින් හැම జాතියම තියෙනවා. එළවලු జాති. ඒක
කතටික ඒගැන මේ අලුතෙන් අපේවාද මේ කඩේ තවතියන වීනෝ ජාති තියෙන සූඩි සුටියගන්න මේ තම හොඳ ඒවා හොඳ හතු ති මේ න බෝල ගිරියීම මෙ මේ සුපිරිය හොඳ මේ දාග මේ ලොකුයෝ දාන්න පයව කෙට්ටු කෙට්ටුවේ වැ මේවගේ කෙට්ටුව දාගන්න පා පොඩීව දා බෝල් ඒතයි මස් වගේ තියෙන මස් හතු කහපාට හරින්න හවන්න දහය මංගෙන දහයක් ඔ දහය පිහරන්න න මේ තියන්නේ මේ තම අපි දාගිහිල්ල හිඳගත්ත කස්ථානය මේ පේනතයකොලට කිලෝ එක ගාන ඕන මම් පොඩ චයිනිස් කඩයක් තියෙන මෙතන චයිනිස් කඩේට යන්න කියලා හදන්නේ සාන්ද්‍රගේ වාහනයට කෑල්ලක් අඩුයි ඒ කෑල්ල ගන්න බලමු ගිහිල් අපි තියෙන අදි කියලා මේක තව බඩු ගොඩක් තියෙන මේ චයිනිස් කඩේ බලමු සාන්ද්‍රගේ වාහනය අර කෑල්ලක් තියෙනවා නිකන් ගියර් බොක්ස් එක අර රවුම් කෑල්ල තියෙන මේ කෑල්ල තමයි මට ඕන වෙලා තියෙන්නේ මේ තියෙන්නේ එනට මේකේ මම පෙන්නනවලට මට ඕන මෙන්න මේකේ රබර් කෑල්ල ඕන මේ උඩට රබර් එකක් දාන්න තියෙන මේක මට මේ කඩේ නෑ වගේ එක මාර සයිලන්සර් වගේ ඇත්තිනවා මේක අයි සුපිරි මං පෙන්න්නන්න වාලාට මේ පේන තියි පහර ඒ සයිලන්සරේ වෙනවා ඒවරෝ දහනමයක් මේ ජාති බැට්‍රිය තම මට ඕන කරලා තිබෙන නට මේ කඩේ නෑ බැට්‍රි
බලමු පොඩි රවුමක් දාලා මේ කඩේ. අම්මා මේ කඩේ තියෙනවා අයි මේ එක්සයිස් කරද්දී අර බර උස්සන හිටන් තියෙන පහ. පුදු අම්මෝ කඩේ ලොකු. මාර ලොකුයි මේ කඩේ ඔයගොල්ලන්ට පේන ඇති එහා කොනටම තියෙනවා සාන්ද්‍ර කොහටද දන්නේ නී මේ තියෙන අර සුවඳ ගහන එකින් එකක් දෙකක් ගත්තන හරි මට ඒක ජාතිය සුවඳ තියෙනවා තියෙනවා මේ කඩේ පහරයි ඔගොල්ලෝ පේන ඇති මිටියෝ මේවා එතකොට මේක මතක ඇති මංගාවක් තිබුණා අර බ්ලේඩ් එක වගේ කපන්න පුළුවන් එක හැමදේම තියෙනවා මේ කඩේ ආසෙට චන අඬු හිටන් තියෙන ඔක්කොම මේ ලයිටර් එක නම් සුපිරි. නත්තලට හිටම් බඩු තියෙනවා මේ කඩේ දැම්ම මැවිලා පේ නැති නත්තරට මේ පේ නැති ඔයගොල්ලන්ට නත්තරට දැම්ම මිනන් ඒගොල්ලෝ ලෑස්ති වෙනවා බඩු පහර මේක පස්ස ලස්සන මේ එකක් කීයද කියලා බලමු ගණන් නම් තාම ගහලා නැහැ මම හිතන්නේ අපේ අම්මයි එවරු හතරයි මේ
සුපිරි බෝතල් වගේක් හම්බුණා අපිට වීදුරු බෝතල් මොකද ප්ලාස්ටික් බෝතල් වල වතුර බොන්න හොඳ නැති හින්දා මම හිතේ මම වැඩට ගෙනියන්නත් මේ જાත එකක් ගන්න පහ රෙවුරු 4යි පට්ට සුපිරි පහ වස්තල් තුරෝ මේක ලස්සනයි නේද මේක ලස්සනයි නෑ බැල්ල ප්‍රම් සයිතු රෙවුරු 5යි නේ නෑ අර බැල බෝ ඉතේ ආ කොයි ගහන්නද එන්නේ මේකත් හොඳ හරින්නේ කොහොමද ඒක ප්ලාස්ටික් ප්ලාස්ටික් මේක හොඳයි නේ අය දැන් පිකෝයි මේක ගන්නවා එහෙනම් ආ දැන් හන්ට පොස්ට් එක රෙන්නේ මාරු කරා මොකක් ලා ගන්නවා මේක මං ගන්නවා මේක හොඳ නැද්ද ඔයාලට නෝ හරි යාක්ක පහර ලස්සනයි. යා. ඉන්ටර්නෙට් එකේ මේක යුරෝ 12ක්ද කීයක්ද මූලද? Amazon එකේ බලනකො හෙන ගණන්. ආ පැටි. කොහොමද කොහොමද? කෝ ගන්න. ආ ලේසි. මම අඩුවෙන්නේ කාන් හදන්නේ. ලොකු එක හදද තව තවද? ආ හරි. ගන්නක එකක්. මම එදා මේ එකෙන් ගන්නත් බැලුවා. මෙන්න අරවා හොයන જાති එකක් නැද්ද දෙපැත්තට සබන් කැලි දෙක එක දාලා පාටක් තිනවර තේරු තුනයි ගන්න හසරෝස රෝස පාට එපා කුස්සිය දෙක ලබන්නේ නැහැ අපේ කුස්සිය සුදු අලු වෙන රෝස නේ රතු මෙමතර පේන ඇති ඔගලොන්ට ස්විච් හිටන් තියෙනවා සුපිරි එවරු දෙකයි ගන්න මෙතන ප්ලග් ගහන්න පුළුවන් හතරක් ගහන්න පුළුවන් ප්ලග් වටින ඒ වගේ ගෙවල් වලට අපේ ගෙදරත් හතර වටේම ප්ලග් ගහලා තියෙනවා මේ ගෙවල් වලට සූඳ ගහන ඒවා අඩුවට තියෙන අතන මේ පේන ඇති ඔයගලන්ට මෙතනට මෙතන තියෙනවා දැන් අපි වැඩ කරන තැන්වල වුණත් අපි රැස්ට් එකට දානවනේ මේ මං වැඩ කරන තැන පිටි තියෙනවා ගොඩක් ඒ වගේ තැන්වල රැස්ට් වලට එනවට කණ්ණාඩි තියෙනවා මෙතන මේ කණ්ණාඩි යවුරු 6ක් එනවා මේ තියෙන්නේ ඒ වගේම ඒකේ පොඩි කණ්ණාඩි දෙක හිටන් තියෙනවා මෙතන ගොඩක් බඩු තියෙනවා මේ ග්ලව්ස් තියෙනවා යකඩ වැඩ කරන ඒවට මෙකැනික් කට්ටියට හැමෝටම තියෙනවා මෙතන ග්ලව්ස් ජාති බයිසිකල් වලට ලයිට් තියෙනවා බයිසිකල් ෂීට් තියෙනවා ඔන්න අපි ගත්ත රෝද වගේක් ගත්ත අපේට මේසයක් හම්බුනේ මේසෙ එක රෝදයක් කැඩිලා ඒක නිසා රෝද හතරම මාරු කරන්න ඕනේ මේ රෝද හතර ගිහිලා සෙට් කරන්න ඕන ගෙදර තියෙන ඒ අපට හම්බුන මේසෙට අපි ගිහිල්ලා බලමු ගෙදර මේ කරලිය මේ මල් අනිත් අරලිය මල්ල එක අනේ හරි මොනද ලවන්ද එක බලන්න ඔන්න මේ වීඩියෝ එක නවත්තන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ විනාඩි 20කටත් ලඟ වුණා මේ වීඩියෝ එක මේ වීඩියෝ එකෙන් ඉතින් වැඩි දෙයක් කියන්න නැහැ ඔගොල්ලෝ දකින්න ඇති අපි හතු ගන්න ගියා අපි එතනින් හතු අරගෙන ආවා මොකද හතු දැන් ගොඩක් කල් තියන්න බෑ මොකද ඒක ටික කාලයක් විතර තමයි හතු තියෙන්නේ ඊට පස්සේ හතු උනත් අර ෆ්‍රිජ් එකට දැම්මොත් ටික කාලයක් තියාගන්න පුළුවන් නැත්නම් හතු වල ඉබේම හතු එකේ ඇතුලේ පණුව වගේක් හැදෙනවා නිකම්ම හැදෙනවා පණුව ඒක නිසා තමයි අපි දාම ගිහිල්ලා ගත්තා අපි ඒ කඩෙන් තව ගත්තා ඕගොල්ලෝ දන්නවා ඇති ඔලිව් ඔයිල් තියෙන ඔලිව් ඔයිල් වල ගෙඩි ගත්තා ඒ ගෙඩි ඒගොල්ලෝ හදනවා ඒ ගෙඩි ඇතුලේ තියෙන ඇටේ අයින් කරලා ඉවර වෙලා ඊට පස්සේ ඒකට මිරිස් දාලා නිකන් වෙරළු වගේ ලංකාවේ වෙරළු ගෙඩිය වගේමයි ඒ වුණාට රස නම් කොහොමද දන්නේ වෙරළු වල රස තමයි සාමාන්‍යයෙන් එන්නේ
එවනට අවුලක් නෑ කසුපිරි. හැබැයි ඒක ඇල්ල තියෙන්නේ අනිත් වීඩියෝ එකේ තමයි ඒක ඇල්ල තියෙන්නේ. මම ඒකත් හදලා දාන්නම් ඔයාලට බලන්න ඉක්මනටම. මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පොඩ්ඩක් පිටිපස්සට ඕන නම් යවලා බලන්න. සාන්ද්‍රා අර වීඩියෝ එකේ එක තැනකදී කතා කරනව නේද? ඒ කතා කරන තැනදී සාන්ද්‍රා නිකන් එහෙන අමුතුවට කතා කරන්නේ. මොකද දන්නවද වැඩියෙන්ම සාන්ද්‍රේ දා මාත් එක්ක ගිහිල්ලා කොහොමරයාගේ දතක් ගැලෙව්වා. දතක් ගලවපු හින්දා තමයි එයා ඒකේ එතන අමුතුට කතා කරන්නේ. ඔයගොල්ලෝ තේරුණාද දන්නේ ඒක? මම වීඩියෝ එක හදද්දි මට තේරුණා ඒක හොඳට. දකින්න ඇති පොඩි බැරදීමක් වුණා මට ඇත්තම කියනනම් මේ වීඩියෝ ටික මට පොඩි මික්ස් එකක් වෙලා තියෙන්නේ මෙතන අච්චාරුවක් වෙලා තියෙන්නේ. මොකද මම ඔයගොල්ලන්ට ඒ කඩේ අර හතු දින කඩේට ගිහිල්ලා පෙන්නනවා එක බෑග් එකක් පෙන්නනවා. ඒ බෑග් එක මං කියන ඔයගොල්ලන්ට ඒකේ තියෙන්නේ මේ කස්තාන්‍ය කියලා මම ඔයගොල්ලන්ට පෙන්නනවා. ඔයගොල්ලන්ට මම ඒ වෙලාවේ කියනවා අපි අර ඇහිඳින්න ගිහපු කස්තාන්‍ය කියලා. ඒ වුණාට ඇත්තම කියනනම් මේ වීඩියෝ එක මම තාම හදලා ඉවර නැහැ. මොකද මං අර වීඩියෝ එක කියන්නේ මට කොහොම හරි පටලවිලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට ඒ අර කස්තාන්‍ය ඇහිඳින්න ගිහපු වීඩියෝ එක වෙනම තියෙනවා. මේ වීඩියෝ එක වෙන දවසක මම හදලා දාන්නම් ඒක බලන්න. ඒක වෙනම වීඩියෝ එකක් ඒක. මොකද අපි කැලේ ගියා ඒ කස්තාන්‍ය කෙනේ ගෙඩිය හැඳින්න. ඒ වීඩියෝ එකත් මම හදලා ඉක්මනටම දාන්න ඔයාලට බලන්න. මොකද මම ඒ වීඩියෝ එක කියන්නේ මොකද මම දන්නේ නැහැ මම හිතුව ඇත්තටම මේ වීඩියෝ එක මම කලින් දාවේ කියලා. ඒකට කලින් දාගන්න බැරුණා ඒ වීඩියෝ එක. තව ඉස්සරහට ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන් වේවි. මේ වීඩියෝ එකේ ඊතර කොටස තියෙන්නේ ඔයගොල්ලන්ට මාළු කඩේට මම යනවා මාළු බලන්න. ඒ කඩේට ගිහිල්ලා පට්ට සීන් එක වෙන්නේ මම ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන්ම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වේ ඉස්සරහට. මාර පව් වැඩක් තමයි මේ කඩේ නම් කරන්නේ. බලමු මම ඒ වීඩියෝ එකත් ඉක්මනටම හදලා දාන්නම්. හරි එහෙනම් මේ වීඩියෝ එකත් මෙතනින් අතර කරනවා. වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ කවුරු හරි අලුතෙන් බලන කෙනෙක් නම් මතකතුව subscribe පාරක් දාගෙන යන්න. මගේ පරණ යාළුවෝ සෙට් එකට නම් කියන්න තියෙන්නේ ඉක්මනට share පාරක් දාන්න. ඉතින් වීඩියෝ එක පටන් ගත්ත ගමන්ම හරි අන්තිමටම හරි share පාරක් දාන්න වීඩියෝ එක බලලා ඉවර වෙලා. හරි එහෙනම් සෙට් එමු මේ වීඩියෝ එකෙම අනිත් කොටසෙන්. කට්ටියටම bye එහෙනම්.